කල්පිටි අපිට හම්බ වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණෙක් වයස කීයද මගේ දැන් 21යි 21යි නව යවුනේ තරුණෙක් ඉතින් නම කිව්වොත් මගේ නම ලක්ෂන් හේරත් लक्षण पुत्तलम डिस्ट्रिक्ट लंका हेमतरम मेलास्वीस पाली महामंत्री क्रियात्मक अवस्था तरुण विद्येट मुन पक्ष बलट क्या मम पक्ष बलुए प्रतिपक्ष प्रतिपत्ति दैकमत अभी लोग विश्वास मेरा दिरी हम अनागतिमें कथा अरे मम दरित्री मैं अत्र मिता देश में संबंध नमूत्र मनोगेट अभी देवना मे अत्र अतं पार्लमें मेवागे मन මේ අනාගතේ බාර ගන්නනේ ඔයගොල්ලෝගේ තරුණ. එතකොට දැන් මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්න අපේක්ෂකයෝ ඉන්න තරුණයෝ. එතකොට ඇයි ඔබතුමා තරුණයෙක් තෝරගන්නතු ට්‍රේවින් ප්‍රනාන්දු වගේම මහත්මයෙක් තෝරගන්න හේතුව මොකක්ද? මම හිතන්නේ තරුණයට වඩා ලොකු ඒ කියන්නේ මේකට ලොකු අත්දැකීමක් තියෙනවා ජීවිතේ. දැන් අපි දැන් අපි කියන්නේ අපේ වැඩිහිටියන්ගෙන් අපි දැනගන්න දේවල් තියෙනවානේ. එතකොට ට්‍රේවින් ඒ වගේ මම ආශ්‍රයත් කරනවා. එතකොට ඒ වගේ කෙනෙක්ගේ චරිතයත් එක්ක අපිට ඇත්තම තියෙන ලොකු අත්දැකීම් සමුදායක් තියෙන ඒ වගේම කිසිම නමක් ගැතක් කරන්නේ ඒ කියන්නේ අපේ පැත්තෙන් මම හිතන්නේ අපි ඉන්න අපේක්ෂකයන් ඇත්තම අර නමක් ඒ කියන්නේ නම දූෂණ කරලා වංචා කරලා එහෙම අර නම කැත කරන්නේ නැති ඇත්තම හොඳ මිනිස්සෙක්. ඉතින් ඒකින් ද ඇත්තම අපි තරුණ විදියට අපේ වගකීමක් තියෙන ඒ වගේ කෙනෙක්ව රට ඉස්සරහට බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ට බොහොම ස්තුතියි. එතකොට මට කියන්න ඊගාව අවස්ථාවේ ට්‍රේවින් ප්‍රනාන්ද මහත්මයාගේ නම්බරේ උත්තරම දිස්ත්‍රික්කයේ සෙසු තරුණයන්ගෙන් ඔබතුමා ඉල්ලන දෙයි. මම ඉල්ලන්නේ මේ අවස්ථාවේදී ඒ කියන්නේ දැන් මිනිස්සු දැන් මේ ගෝඨාභය රාජපක්ෂ කියන මහා කුජලගේ යාගේ සෞභාග්‍ය දක්ම කියන ප්‍රතිපත්ති ඉටු කරගන්න නම් හොඳ මිනිස්සු යන්න ඕන අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ හොඳ අත්දැකීමක් තියෙන හොඳ දක්ෂ මිනිස්සු යන්න ඕන. ඉතින් හොඳ අවබෝධයක් තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් හොඳ ඉස්සරහට හොඳ අනාගතයක් දකින්න පුළුවන් මිනිස්සු යන්න ඕන දුරදක්න ඕනවා තියෙන. ඉතින් මම හිතනවා මම තරුණයෙක් විදිහට මම ට්‍රේන් මහත්තයාව යෝජනා කරනවා මේ පැත්තෙන් ඒ කියන්නේ හොඳ අපි කියන්නේ හොඳ අදහස් ඔය කියන්නේ හොඳ දැනුමක් අවබෝධයක් තියෙන මේ ජනතාවයත් එක්ක ඉඳලා ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙන මිනිස්සු ඒ පුද්ගලෙක් විදිහට මම එතුමාව යෝජනා කරනවා අංක 8න් පොදු ජන පෙරමුණ ඡන්ද දීලා ඔහුව පාර්ලිමේන්තුවට යවන්න මොකද ඔහුගෙන් අපිට ලොකු දෙයක් මේ සමාජයට මේ රටට අපිට කරගන්න පුළුවන් ඒ අපිට ඇහුනේ මේ රටේ අනාගතේ හඬ යමුදමාන බොහොම ස්තුතියි මේ අපිට සම්බන්ධ වුණාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් ඒ වගේම අපි හිතනවා ඔබතුමාගේ අපේක්ෂකතුමත් ඔය දින විදිහටම උත්තරම දශකයේ ජයග්‍රහණ ලබයි කියලා බොහොම ස්තුතියි